අවස්ථාවේ පැහැදිලි කරන්න රෝණෑමම එද්දා ශ්‍රමසිය හැත්තයක රෝහණ විගව සහෝදරයා මේ පක්ෂේ බොහොම ආදරින්මිහින්තලේ පන්සලේ අහකදාන බත්තික කාලා හයදෙනෙෙන් පටන්ගත්තුම පක්ෂ අදමොහොතැ වෙනකොට අෞුද්ධ පනස්ගානක් වෙලත් හැටදාහක් විතර හිරේට දාලා විසිදාහක්විතර හුගේ මැතිිගේ අ ආණ්ඩු යටතේ ගාතනය වෙලා අපි අන්තන් අනුව නමේ ඇතුන්කාලේ බේරුණා නමුත් රටය ජනතාවට කියන්නෝ නෑ අදට අවුදධකසිය හතක් වෙනවා මැයිදිනය සමරන්. ලෝකයේ කෘසියාව කිවබාව ගටනාමේ මනුසිලාව මේ හැම රටකම කම්කරතිනය සමරන්නේ ඒ රටවල්වල අයිතින් ජනතාවට ඒ පන්තිසටන් මේවල අරගැන දීලතමා අදේ අය මැදිනය සමරන්නේ. අපිට කනගාටයි අපි තරුණු ජීවිත හිරගවල් පහක මම හිටිය මෙරටේ ජනතාවින් මේ ලයින සහෝදරයා හැමන්නිල් හරගෙදර යාලිියුත්මගේ එතුමා කකුල කල්ලා පොලීසිය හමුදාවෙන් එතුමා මෙහාකාබරේ විජවිර සෝදරය අනික්කාමරය ඊළඟ කාමෙරෙ අපි මේ හිරගේ හැදේ ඕලන්ද කට්ටිය ලංකාවේ අයට පනිශ්මන් දෙන්න එදා මේ මිදිහට හිරගයක් හදුව ලංකාවේ ධර්ම රගේ තමා මේ රටේ ජනතාවට කියා දෙන්න ඕන යාපනය හැමන්නේ හිරගේ. බෝගම්බර හිරකදර දෙක නමුත් මේ හිරගේ තුළ නොයේ පදවේ දෙනා බින්ද. අපි අපේ පෞද්ජිල්ික දන්නේ වෙනුවෙන්නවේ. අපේ දරුවන්ට ගෙවල් හදන්න නෙවේ. මේ රටේ ජානවාහනර සූසල් මන්දරවල් වැජමෙන්න්න නෙවේ මේ රටේ බලාපොරොත්තු වනේ පැහැදිලිව මේ අන්න පෙු සහෝදෙරේ ඇගැදරීන්දගැෙන කියන්නේ එතුමාලා යංකසි කාලයක් සටන්කර පොල්ලි සහෝදරල්ල සටන් කර ලිස්්ලි ගුණුවදන් සහෝදරල්ල සටන් කර සමසමා පක්ෂි අෞුදු අනක්ස් සටන් කර නමුත් අද මොහොත වෙනකරු මේ රටේ ඒ බලාපොරොත්තු ජනතාවගේ සුක්‍රත ම තකම්කරු විමුක්ති ආඩුවක් ගොඩරගන්න බැරි වුණක්. හොක තම ඇත්ත කතන්දරී. නමුත් ඒකට වගටයන්න ඕන පැහැදිලිව අනුල්කමා විශානාය කළ අද ජනතමිත්තුවරමණේ මැයිදිනය සමරා නිස්සෙල්ල මං පැහැදිල්ලව කියෙනවා දඩල්ලෙ කැකෝප්ියෝ මැදිනය සමරවන හොඳ කොළඹ දෙවේ. මොකද ගාල්ලේ දඩල්ෙ කැරකෝප්ය තම වැිහර සහෝදරු ගාතනනිෙකර. මද නිීතිහාසි. එතකොට ඉන් දෙතන මැයිදිනය තියෙනන හොඳ. මොකද මියගයා අය වෙනුවෙන් ඉති පන්දම් පත්තු කල්ලා. බකට පත්තු කල්ල වැඩක් නෑ. ඒ සෞදරු මියනකට හඩක් නැකවා. යටටයන්තට එන්ටන සහෝදරය මරනවට හඬක් නැකුවා. ඒ හඬ මකක්ද කම්කර වාන්ඩුවක් ගොඩනගන්න ඕන තියනෙ. බද්ධගම කමල සන්තු සහෝදරයා කකුල්ලට ඇනගහල්ලක් කියත්වලින් කපනගොට හඬක් නැකවා. ඒමකදද ජනත මිතුවේ සමාජවාද කම්ර වාආ්ඩුවක් මේ හටතුළ ගොඩනගන්න ඕන කියල. අද ඒ අයිති මොකොත් නෑ. අද පැහැදිලිව මේ රටේ කම්කරු ජනතාව වැඩ කර ජනතාව පන්ඩිතව මැරුවවා. ලයි සෝදර මට පැකුවාගේ ප්ඩිව මැරුවා වැලිගම සෞෝදින මැරවා මේ වගේ ය මරපු නර්මන්ටද මීරට මයිදිනය සමරන්න පුළුව. අපි වකකේ මක්කතු කියනවා. අපිට බේදනාවක් කැක්කුමත්තිීනවා. අපි හැත්තේකේ පැහැදිීල්ලුව ඉගල් පහ දල්ලලා අගලවත් මතුග බලස් සිංහල ආසනු තුනේීම ඇතක ඉපචරක වට කට ුතු කර ම වගකේ මක්කතුුව කිය නවා ලයින ෝ ක් කෙල්ි සෝදර ාන්ඩාගර කල් ද ද පික්ක දකගට. ලයින්්ුවෝම් සහෝදරයා න්‍යාය චාරිවරය විදියට වැඩ කර මේ පක්ෂේ සහෝදරවරු මේ තරන් කැපැවිම් කරු පක්ෂයක් අද චන්දිරිකා මැතිනි ආණ්ඩුවට දිහිලලා ඇැතිකන් අරගෙන. අනුකමා දිසානාය කළ මන්තතිරුවර හසලත් දෙකක් මෙරට යතාාව පත් කර හතලි දෙකක් පත් කල මකක් වේ තිසමාරාවම සම්පූර්ණ බලිය දුන්නා. හෝ වැඩ පිළිවෙලක් දර්සනයක් මොකොත් නෑ. ඒක නිසා පැහැදිලුව. අපි කියන්න ඕනෑ අපිට විශාල වේදනාවත්වයවා. අපි මේ අන්න කලින් අපි මේ ලයින් සෝදල්ල එක කතා කල්ලා මේ රටේ වැඩ කරන පන්තියගේ සැබෑ අරගලයක් කල්ලා සැබෑ මාවතකට ඇවිත්ලා මේ රටේ ජනතාව තවදුරටත් ජනතත්වන්ට රවටන්නඉට දෙන්න බෑ. මොකද අප ඒ තීරණය අරගෙන බැස්ස. ඒක නිසා අපි පැහැදිලිුව මේ අරගලේ ඇත්ත එකේ අරගලේ කොඩස්කාර හැටියට අපිට අයිතියක්ත්ති න. අරල අපි මම තමා කල්තර දිස්නයකේ අරගලේ මේවන්න කටයුතු කටේ. මමකේ මක්කත්ව කියවා විමල් විරවාස බදුලේ ලංකකා බැංකොල් ඇඩවා. උසාාවල විලසක කන තිබ්බා එදකොට විරවාස උපන්නේ කොහේද විවාස ගමතමා කල්දර්දශලි අලවත් දාසනය ගම්මන තාත්තා මොද කලාකරුවක් තාත්තා තොයිලොල බෙරවාදනය කන්න කලාකරුවෙක් ඇත්තකත් අන්දර ඒකයි තාත්තා පොඩිනේරී වගකමක්ක සොතින්නේ. එකොට විමල් වීරවාස ඉතිහාස අද පැහැදිලුව මේරටේ මේ කම්කරු පන්දි දුක්විදන ජනතාවගේ ප්‍රශ්නලට වග කිය නොන එක් පැත්තිගේ වීරවාස පැත්ේ තක් කර නකමැත්තේ මන වාසුවහොදල ඒකුල්ල එකතුවෙලා රාජපක්ෂ ගෙනටල බලය අරන්දීලා අදමකත්තාති. අද නැවත ඒගොල්ලො ජනතාව අද මැදින සමරන නිරවාන්සට මැතිදින සමර න ති නෑ පැහැදිල මේක කියන්න ඕන. අපි අසනපනැත්යෙන් ඉන්න මොක ද අපි හොදරට. ඒ ගොටි ඉරකවල ලැක්්ග හමුදාය ගොටිකෑාවව ොලිසිෙන් ගොටිකෑව ඒක ඒ ේදනවාද අපට තිීනවා. අපි පැහැදිලුව මොහොතේ මෙහමහරිඉන්නේ වෛදිවරුන්ගේ දොස්තරවරුට පින්සිීදවෙන්න ඒ බේත්ෙත් තුොලින්ක්. එකත මේ රටේ ජනතාව ව අපි ර කියම ේ හට පැන තොන්දර ක සුල්ටිම සබිම යන්න. අපි මේ අරගලේ කොටස්කරුව අපට මේක දාලයන්න වෙන ත නක්නෑ. හැගේන්න තෙෙනක්නෑ. අපි ජනතාවලිින් ඉදා කර සේවේ ිල්ුවෙන් කවදහරි ජනතාවගේ මේ අයිතිය ලබාදීම සඳහා වසසාන හුස්ම යනතුරු අපි ඒ සටන්බිමි ඉන්නවා පැහදිුව ඒක ජනතාවට මේ රටේ කියන්න ඕන. ඒ නිසා පැහැදිල්ලුව මේ කම්කරුදිනේ මම පොඩි යෝජනාවක් කරනවා අපේ පවතින ආණ්ඩුවට අතිකරු ජනාධිපත්තුමාට කම්කරුදිනේ සැමරණවානං මෙන්න මේ කටයුතු මොකදද මගේ පලවෙනි යෝජනාව අප අදක ලබලතිවා. අද පොලිසියකට ගිහම යට එන්න අනිදධයන්න. එසයි මහත්යනෑ. රාජ මහත්යනෑ පිසී මහත්්‍යයනෑ කෙල්ලා දරුව වඩාගැෙන ජනතාවමගේ දිස්ත්‍රික් මන් දැලතින පොලිසිෝල ්‍රතියාආදනවා. මම මේ යෝජනාවක් කරන්න මේ ආණ්ඩුවට සෑම පොලිසිමජීවී කැමරාවක්හයි කරන්න. මොකද හේතුව නියෝජ පොලිස්පතිතුමරට විාහක කරන්න ආකාර දැනගත හැකි. ලුවන්නන් නතිපති හහිල්ර ජනාතිිපතුමට බලාගත හැකි මීගහත එන්න පොලසිය වන්න විබාගගේ කොහොමද කියලා. එතුකොට මේ පොලිස් නිලධාර මහත්තුරුන් හැසිලෙන ආකාරරි ජනතාව පීඩෙට ලක්කන්න ආකාරෙ ජනතාවට කතා කන්න ආකාරේ හොදට පැහැදිලව බලාගන්න පුළුවන්. අන්නේ කර්මවේදයක් මොකද මං පැදිලව කියැනොනෑ ම මහචරයන්ටන් ජසුර හතියක එංගලන්තේ හින්තිීන. එංගලන්තේ පොලීසියන ගැනහම. ග කෙනෙක් පළමෙන් කිරිසක දීලා පිළි අරගෙන තම පොලිසි කටයුතු කරයි. ලංකාර ඒ තත්වේ අපි ඒ තත්ත්ේ අපි හැත්තේකේ අරගලින් පස්සේ තමා ශාලහ මිලලා නෝන මහත්තය ලො කතාකනු තත්වයට ඇතිවුුණ එක හගන්න බෑ ඊට කලින් පොලිසියයි මහරාජලයි දෙගොල්ල මේ එකයි. ඒ ඒ දහ තත්වයක්ත් ම රට තුළලතුූුණි. ඒ නිසා මෙරටේ ජනතාවට කියරන්නේ පැදිලි ආුවට මැයි දෙන පනවඩක් හැටියට මේ සෑම පොලිසියකම තීරී කැමරාවක් කයිකල්ලා ජනතාවට අසාධාරණය පාලකයින්ට දැනගැනීම සඳහා අන්නේ කටයුත්ත කරන මැයි දෙන පනියවිඩයක් හැටියට ඉල්න අතර. මම පැහැදිලිව කියන්නේ මේරටේ වැඩ කරන පන්ති ජනතාවගේ ්‍රසන. අඩුමෙලා දුවවෙල තව මොනහර මේ දනපත කරම ආ්ඩුව ජනාජපත්තු ාට පුුවන්ක් ඒ සහන දීලා මේරටේ ජනතාව ජීවත් කිරීම සඳහා කටයුතු කරන්න කියමින් මම පැහැදිලිව කියයනවා ලෝක කම්කරු දෙනේ කියනවා පැහැදිලිව අප ගෙන්ගිලිය න ජුතුකන් රැකුමට දස දහසක්ගේ නම්. දෑති ඉංගිලියන රතුකොඩි නැගුමට ජනහත් එසවේ නම්. අප මල ගම වෙනුවෙන් ගමනේ සෝග ගැවීමට අයහනං මරුහම වන කොතැනක වුව ඔබ පිළි ගැනුවට සූදානම් කියමෙන් මේරටේ ජනතාව අවසේ ස පීද පංචි දනතාවට තමන් අදහන ආගමානුව විෘුක්්‍යය ලැබේවාගේ අප්‍රාත්තර කරමින් මම සම්ගාත්ුව.ි මෙයි පලිද වනි දිනයක් සමරන්නේ කොහොමද. ඇයි සමරන්නේ කියන එක ම ස්සල්ලාම කතා කරන්න. ඒවගේමයි පළවෙද දිනයක් සමරන්න නම් කම්කරුද වෙනුවෙන් පෙනී සිටින්න. අපිට මේ රටේ නිදහසේ ජීවත්වීමේ අයිතියක් තියෙන්වන්. එතකට මේ අයිතිය අයිමි වෙලා තියන්නේ කොතයෙනද. අපි අන්න එතැන්ටයි අද දවස කතා කරන්නේ කම්කරුවෝ වෙනුවෙන්. එහෙම නැතුව කම්කරුවෝ වෙනුවෙන් සැමරුව කියලා කම්කරුවෝ වෙනුවෙන් කතා කරා කියලා කම්කරුවන්ට ලැබෙන දෙයක් නෑ. මං ඉදිරියට හරි කම්කරුවන්ට දෙයක් ලැබෙන්න්න නම්. ඒ වෙනුවෙන් පෙනී සිටින්න නම් අපි මේ රටේ තියන ප්‍රධානම අර්බුදය පැනැගෙන්න්නේ කොරනද කියන එකක හඳනාගන්නුම්. හෙමනම් මේ අරබුදය පැනැගල තියෙන්නේ දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරපු දේවල් නිසා. අපි මේ දේ වෙනුවෙන් පෙනී සිටින්නේ ජීවිත පරිත්‍යයාගෙන් ඒකාලෙ රටවෙනුවෙන් ජනතාව වෙනුවෙන් කම්කරුවෝ වෙනුවෙන් ඒවගේම සස්ථවාදී වෙනුවෙන් සක්ති සේවයේ දී සිටව රණවරුව එක්කිදිට අදමන් මෙතෙන්ට ඇවෙල්ල කතා කරන්නේ එදා ජීවිත පරිත්‍යාග වෙනුවෙන් කතා කරා වගේම ඉදිරියේදි මේ රටවෙනුවෙන් ජීවිත පරිත්‍යයාගෙන් වනත් අපි කටයුතු කරන්න ජනතාව වෙනුවෙන් නැගී සිටින්න අපි පෙරට එනවා කියන එක සඳහන් කරනවා මොකද මේ රටේ මිනිස්සු පෝලින්වල ඉන්නකොට ඒවගේම තෙල්ටික නැතුව බෙත්්ික නැතුව රෝහල් ගානේ මහා පාරය මැරී වැටෙනකොට අපි හඳුනාගත්තා මොකදද මේ. තත්ට පත්වෙන්නේ හේතුව කියලා. මේ රට දේශපාලනය වසයෙන් බංකොලොත් කරලා ආර්ථික වසයෙන් වලපල්ලට ඇදලදාලා නටේ මිනිස්සුන්ට කන්න ටිකක් නැතිවෙනකොට මේ රට අගාදයට ගෙනනිච්චේ ඒ දේශපාලන නරුමයන්ට එරයිව මුළු රටේම ජනතාව පාරටවිල්ලාමැයි නවවෙද අරගලයක් කලා. ඒ අරගලය කරේ ශිල්ම ජනතාවගේ අරමුණු ඉෂ්ට කරගන්න ඒ ජූෂිත දේශපාලතඥන් මේ රටින් එලවන්න. කො මේ රටේ විදාායක ජනාධිපති කෙනෙක් හිටිය අගමැති කෙනෙක් කිටිය ඒවගේ කැබිනෙට්ටුවත් තිබුණා තුනෙන් දෙකේ රජයත්තිබුණ. එහෙම තියෙද්දි ඒ දේවලෝඩ් නිර්භවෝ අපි පාරටාව පාරට ඇවිල්ල ඒ පාලනය වෙනස් කර. ඒ පාලනය වෙනස් කරලායි වෙරලා අරගලය ඉදිරියට එනකොට මේ අරධගලය නැවත සම්පූර්ණම නිස්පාල කරන්න දේශපාලත්නය විසින් අද මානබලමින් සිටිනෝ. එය හොඳම කරුණ තමයි මේ අරගලය නැවත දියාඩු කරන්න නිමල් වීරවන්ස, පොතක්ලියල පාර්ලිමේන්තුවේ මහා හඬක් නගලා අරගලේ කියනක මාධ්‍යය හරහා විතරක් දැකපු නිමල් වීරවන්ස ජාත්‍යන්තර කුමත්රණයක් කියින් ජාත්‍යන්තරය කුමන්තරනයක් වෙන්නේ කොමඳද මේක මේ මුලු රටේම මිනිස්සු කෝච්චි වලින් බස්වොලින් පයින්ොලින් උදේ පාන්දරේද ගෝල්පේස්ෙ එකට ේ විදේ රටවල්ලින් නවෙේ ගෙන්නවේ විදේශ රටවල්ලින් හිටිය මාධ්‍ය විතර. ඉතිං ඒකත් විදේශගත කරනය කරමින් නිමල් වීරවංසලා මේ ගෙන යන ප්‍රෝඩාව නිමල් වීරවංසලාට ඕනි මේ රටේ අරබුද්ධයක් ඇති කරලා මේ අර්බුදය හර ඔවන්ගේ දේශපාලනය ගොට නගගන්න. නිමල් වීරවන්ස මේ වෙනකං සෑම රජයකම අමා්‍යවරයක් විිය කටයුතු කර. එතකොට නිමල් වීරවංසල සාර්ථකනම් ඔවන්ගේ දැක්මත් තිබුණනං අද මේ රට ආර්ථික වසයෙන් ප්‍රපාතයට යන්න ඕනද කියන ප්‍රශ්නය ඔබහමේ මන් තියනවා. ඒකට හේතුවදමයි චර අමාත්‍යන් ස්‍රිකා දරලා මේ රට බංකොලො තුනාට පස්සේ රාජපස්තල මේ රට කාලා රාජපස්සල එලෙවුවට පස්සේ රා පස්සලාගෙන් එලියට බහලා අද නිමල් වීරවන්සේ ඉන්න කොතනද. නිමල් වීරවන්සලා අන්නේ වගේ ගේම්ගහන්න දීල් තියන පුද්ගලිු. මොකද අද විපක්ෂකටය විල්ලා අනි රජය විවචචනය කරමින් ඔවුන්ගේ චන්දගොඩ හදාගන්න දේශපාලන වටපිටාව දියුණු කරගන්න තමයි මේ අද අදහස් ප්‍රකාශ කරන්න. ඒවගේම හැත්ත හතර සාපය කියනවා. නිදහසෙන් පස්සේ මේ රට කෑවේ දේශපාලත්නියෝ කියලා කිය නවා. ඒක හරි එතකොට අපි ඒ ලඟු කරන්න ඕන්නෑ කට්ටියක් බේරල ඒම නැත්තං අනිත්කට්ටියට කියලා. එතකොට මාරුවෙන් මාරුවට ප්‍රධාන පක්ස දෙක මේ රට පාලනය කරන්න මේ රට පාලනය කරනකට පාලනය කරන්න දෙදස් පහේදි. මහින්ද රාජපක්ස ජනාධිපති කරන්න කවුදේ ඒකටියට අවස්ථාවහදල දුන්නේ ජනතාව විමමුක්ති පෙරමු. දරුමර සානායක මට මතකයි දෙදහස් පහේදී එතකොට ම මඩ කළපුේ සක්විය සේවයේ දිීටින එතකට මේ රටේ සාමසාකච්ඡා පවත්තල සාමාන්‍ය තත්ට මේ රට පත්වෙලා තියෙනකට මැතිවරන්නේය ඇති ජනාධපති වරන්නේ. ජනාධීවති වරන්නේ ර දැ වර්මා ජාද ර වික මසි මහතය පැරදුන ක්ස් ගානකි. ඒ තුර ැන හිර චදට අහිම චින්ද. මේ චන්දැටිට කතා කරන්න එදා අන්්‍රොකුමාර දිසානාය කලා දැන්ඉන්න Lටයෙන් ගැලවිච්චි කුණ අම්මාල්ලත් එක්කේ ඇවිල්ලා මඩකළපුුවේ ඇවිල්ලා නොයෙකුත් දේවල් දෙමෙල මිනිස්සුන්ගේෙ ඔළුගැියවට දාලා මහින්ද රාජපස්සට චන්දය දෙන්න කියලා දා ප්‍රකාශ කර ගිය. අන්නේ නිසා තමයි මහින්ද රාජපක්සේදා බලටාවේ. එතකොට මේ රට ආර්ථික වසයෙන් ආපස්සට ගැෙනියන්න මහින්ද රාජපක්සම විතරක් නෙවෙයි මේකට වග කියන්න ඕනි. ත මක්ති පෙරමුණ වගන්න න එකක ේතු තමයි අන්දරුමමාරාදා මහින්ද රජ පස්සලට පාගමන් ගිහිල්ල කඩේ කියිය නිසා තමයි අද මේතත්වට රට පත්තෙන්න්න මහින්ද රාජපස්සලට බල අත්තාව. ඒමනම් මම කියනවා. මේ රටට ඉටයේ කණ්ඩායම් දෙකයි සන්නත්ද කණඩායම් A. L සංවිධානය, Lට සංවිධානය අපි යුද්ධමේමසයෙන් පරාජයකර ඊගවා ආයුදගත්තු සන්නද කණඩෑම තමයි ජනතාව විමක්ති පෙරමුණ නතාව මමුක්ති පරමුණ ැත්ත එකේ ඉඳම් හැත් අසුවට අසු නමයි කාලේ මේ රටේ බස් ගි තිබ, ගොඩ නැගල ගිනි තිබ්බ මිනි මැරුව ඒවගේ දේවල් කරලා නැවත උන්ට ඒ මතක් කරලා දෙන්න නොඉන්ද දෙදස් විසි දෙකේ ජලි නවවෙද මේ රට නැවත ගිනි තිබ්බ. ඒ උගේ දෙවැනි අරගලය. ජනතා මුක්ති පරමුණ කියන්නේ අරගකරු ඕනෙවෙයි ඔු ගරිල්ලා කණ්ඩාම. ගරිල්ලා ක්ඩාමයක් කියලා එතනමං නිර්ුවචනය කරන්නේ අරගලකලුුව කවදාක්වත්. බෝන්ගේ අදස් ප්‍රකාශකටේ හටින් නමුත් ගරිල්ලා කණ්ඩායම පහර දෙන්නේ අයුආවදවලින් බෝම්බෝලින්. ඉතින් අන්නගේ මිනි මැරුවේ ජනතාව විමික්ති පෙරමුණ ඒක නැවත ආවර්ජය කරමින් දෙදා විසි දෙක ජුලිමාසය මුළු රටම ගිනි තිබ ඒකෙන් මේ ආර්ථිකය තව ටිකක් ආපස්සට ගියා. ඉති අපි ජනතාව විමුක්ති පෙරමුණට කියනවා උබල දේශපාලනය කරන්න ම් ප්‍රජාතන්ත්‍රවාදය රටේ පැල කරන්න නම් ඔය තියන. ිනි ැබීමම් ිච්වීම ඩි ැබීමම් ොලින්ම් අයිු වෙල පජාත්‍රවාදීවිදියටට ඒම නැත්තත් මේ රටි දේශපාලනය කරනවට ඇඩිය හොඳයි මේ රටක් ඔබ දේපාලනයෙන් අයිුුවෙන්. ඒවගේ මමන් කියන්න කැමැති අද කම්කරෝ දිනේ වෙනුවෙන්. අපි ඉදිරියට මේ අවුරුද්ධ මේ විදියට කතා කරලා අපිට නිරදි කරගන්න දේවල්තියෙනවා ඒ නොමක යන දේශපාලන අධිකාරයෙන් යහමකට ගෙනනල්ල ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ දේශපාලනය කරන්න කියලා කම්කරු දිනයේ ඊගවා දෙදා විසිහතරේ. හ අපි කම්කරෝ වෙනුවෙන් හඬනගන්න නං අනිවාරයෙන්ම වර්තමාන ජනාතිපති රනි වික්කම සිංහ මහත්මයාට අපි යෝජනාවක්විදියට කරනවා කම්කරවෝ වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ස්වාධීන කටයුතු කරන්න ඒවගේම ඔබ තමුන් වහන්සේ ලත් දන්නවා අද මේ රටේ යම් කි ප්‍රශ්නයකට උද්ගලය පොලිස්සියකට කියානං සාහනයක් ලබාගෙන අද එත් දේශපාලනය කරණය වෙලාතියෙන. ගයාට පත්ස සහරවට පැමණිල්ලටම චෝදනා කරනවා බැනුන් අහනෝ ඔවුම්ම ඇතුළට යනවා ඒක නැති කරන්න නම් සත්්‍යේ එලියට එන්න නම් නිවැරදි තීන්දුු තීරණාරන් ස්වාදීන පොලස්සිය කටයුතු කරන්න නම් මේක යෝජනාවක්විදියට මේකම්කරු දිනයේදී මංකරන්නේ සෑම පොලිස්සිියකම තාක්ෂණයක් එක්කසිTV කැමරාවක් හයි කරලා මොකද පොලිස්සියද ප්‍රශ්නයක් වුණොත් ඒදාල පුද්ගලයාගේ පෝර්්ිකාරං ීඩියෝ කගරනට ඒකට බාධා අල්ල කරනවා තර්ජනෙල්ල කනවා. ඒක නිසා ඒක සාර්ථක ැති සෑම පොලිස්ටේකම කැමරාවක් පයි කරලා ඒ හරහා මේ රටේ සියලුම දේවල් ඉදිරිකාලයේ සිද වෙනවනම් ඒක තමයි ජනතාවට ලැබෙන හොඳම දේ කියලම මේ අවස්ථාවේද කියමින් ඒවගේම මේ කම්කරූ දිනේද කම්කරුව වෙනුවෙන් එදා හඬනගලා පාරට බැහැල ජීවිත පරිත්‍යයාගෙන් ජීවිත අහිමි කරගන ඒ දිවිපිදු සියලුමකරුවන්ට අපගේ සෝකයේ ප්‍රකාශ කරගින් මං මේ අවස්ථාවජ මගේ වචනස්වල්ය නතර කරනු. අද අපි සමරන්නේ එකසිය හත් පිනි මැයිදිනයෝ. ලංකාේ ප්‍රථමයෙන් මැයිදිනේ සැමැරුවේ ඊයේ ගුණසිංහ මැතතුමා. අපේතුමත් ගෞරයෙන් සිහිපත් කරවා. ඒවගේ ම අදවැනි දිනේක මිට අවුරුත් තියකට පමණ පෙර, මරවිදයේදගේ රටේ ජනාධිපති එටීති සංවිධානය විසින් ගාතනය කරනලද ෆරන්සිංහ පේමදාස මැතිතුමත් අපි නිහතමානීව ගෞරයෙන් මතක් කරනවා. මේ රටේ අපි කුඩාකාලේ ජපට මතකයි වාමේ කම්කරු නායකෝ පාචාරයන්නම් පෙරල මැතුමාලා මැදිනේ ව්‍යාරෙිය සඩන් පාටය තරගත්තේ සාදුකින් පෙළනොවුන් දැන්ඉති නැකිටියව් අන්තිම සටනට සැරසව කියන. අපි ඒ තිහාසේ වතුකම්කර මේරටේ සකල විදි ජනතාව වෙනුවෙන් නායකත්ව දුන්න කම්කරු ජනතාවට සමසමාජ පොමිනිස් පක්ෂේ එවගේම ශ්‍ර ලංක මහජනපක්ෂේ නායකව ජෙක්ුමාරතුන්ග මැතුමත් ගෞරෙන් සහිපත් කරනවා. තමුන්නාන්සේලා අපි කවරුත් දන්නවා මේරටේ, ගෘතිය අයිතිවාශකම් දිනාදීමට කැපැල්වැඩා වැඩකර මේ රටි වාමාංශික නායකෝ. එක නිසා මෙැයි පලවෙනිදා අඓති්‍යහාසික දිනයක් ලෝක කම්කරු දිනය අපිසිරුදි නාටම. මගේ මතකයේදී මගේ වේදනාත්මක එක සිද්ධියත් තියෙනවා. වැඩිගම මහරෝහලේ සේවය කරපු කලවාරච්චි සහෝදරයා වෘතිය සමිති නායකෙ රෝහල් කංකරුවෙක් උරද සමිති නායකෙේ එ සහෝදරයා ගාතනය කර දාලා ජනතාවේ මික්ති පෙරමුණේ නරුමයන් නියෝග කරා මිනිිය ධනෙන් පහලගෙන යන්ද. අපි පිරිසක් ඒ අවස්ථාව වඩ සහභයිවග්‍ය වෙලා ඔවුන්ගේ නියෝගයන් නොසරග හැරලා ගෞරණය ලෙස ආචාරමුර විඩි විසයක පවත්තලා අපේද. ඒ සහෝදරෑගේ අවසන් කටයුතු සිදදු කරා. ඒවගේම මගේ සමග ගාල්ල දිස්ශ්‍රික් පළස්භාවට තර කරපු ගුරු නායක කොමිනිස් වක්ෂේ ජෝජ රත්නායක සහතරයෝ මරාදෑම්ම ජනතාමි මුතිි පෙරවෙන බිසින්. ඒවගේම ටීබි විජේසූර්රය කුරෑගල දිිශත්‍රික්කේ සටන්කාමි නායකෙ කැත්තෙේ කැරල්ලේ නාකෙක් ඒ සහෝදරයේවා ගාතනය කරල දැම්ම ජනතාවතු මේ කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නායකෝ. හැම අරගලකිම ඉදිරේ හිටබු විජකුමාරස්තුන්ග සහෝදරයා ගාතනය කරල දාලා අවුරදු පනස්තෙකක්වේවා ්‍යයාතාව පිතේර ේශපාලි ාව වෙනකොට. අනුර කුමාරලා මේ රටට ලබාදුන්න අද කම්කරුදිනය සමරණයිතියක් තියනද කෙනෙක තමයි අපේ ප්‍රශ්නය මොකද. මේ රටේ කම්කරෝ සටන්කාමේ මිනිස්සු ගාතනය කරලා මරාදාලා අමුවමුවේ ඒ තිරිසම් විදිට අසුුවටේ අසූනාවේ මේ රටේ අසාර්ථ භාාවවිට වත් කරුණු ආයිකන්ට අපි පැදිලියෝම කියවා මේ රටේ කම් කරුදීනය සමරන්න යිතියක්නෑ. ඒවගේම ආණ්ඩුවෙන් අප පිල්ලා ඉන්නවා පොලිස්පතිතුමාගෙන් ආරක්ෂික ඇමැතුමාගෙන් අධිකරෑ මැතුමාගින්. මේ මැයි් පලවන දිීන මේ ගාතකයන් අත්තනං ගෝඩ අරගෙන අධිකරණය හමෝට පමුණුවන්න කියලා. ඇතවශයෙන්ද අපි කනගාට වෙනවා එදා සමසය හැත්තේකේ මහනඩුවේ මෙතනනි නවාක් හතලිස් තුහුණ සැකරු කොල්ලින් සහෝදරයා, කොල්ලින් සහෝදරලාපි බෝම කැපැවීමෙන් තමයි විජවිර සෞති රත් එෙක්ක ජනත විමු තිරපපුරන්නේේ දේශපාන ඉදිරයටගෙනනිකේ. ඒ නාක බද්ෙකමට නායකත් තේ දුන්න කමලත් බන්දුු සහෝදරයගේ බෙල්ඩ ක පලදාලා. කියතිෙන් කකුල්ලොලට යකඩ ෑනගහලා මරණයට පත් කරත්තු හුන් වචනයක්කත් පාවදු නෙනෑ. ඒ මරාදාපු සහෝදර ඔරුන්ගේ අයිතියා යිති වාසිකම් අපි කතා කරන්ඩුවන. එවගේම රෝණ විජවිදර සහෝදරගේ භාරියාව ශිතරාංගනී ශිත්‍රාංගඩීම් හමුදා කඳූර්රක දුක්විඳගන. මේ සමාජයට එන්න බැරුව ඒ දූදරුවන් සමග අසරු කාලයක් පෞගි කාාලය තුළි ගතක්‍ර බවදන්නවා. අපි දන්නවා ඒ අයිතිවාසිික මාන වෛතිකාාශයම් වෙනුවෙන් නිකමටවත් ඔය ඉන්න ජනතවි මුක්ති පෙරුණේ නායකෝග හිල්ල ස්වදුක් බලල අඩු ගානෙ කතරගමටවත් මහනුවර දළදාාවන් න්සේවඳින්න්නවත් එක්කගෙන ගියන. මේක තමයි මේ කම්කරුවෝ සමරණ කම්කරු නායකෝයි කියයාගන්න මේ රටේ ත්‍රස්තවාදීන්ගේ අද වෙනකොට, ඒශපාලන ක්‍රියාපිළවිත පෞ්ග දවසක අපට හන්න ලැබුණා වීර හැන්දිී නැකතිගේ විමලසිරි ගම්ලක් මෝ ප්‍රකාශයක් කරන පුතාක් ලියලා මේ පොතෙන් ඔ කියන්නේ කැරැල්ල අරගලෙන් පැනනැගරු ගුමන්තනකාරයේ තත්ත්ය තුළ මේරටේ යුදහමුදාපතිවර හිටපු සරත්මුන්සේක මැතිතුමා ඒවගේම ශෂේන්ද්‍ර සිරුව මැතිතුමා මල් ගුුණ රත්න මැචතුමා මොහුන් මේ රටේ යුද්ධවෙනුවෙන් ආවුධ අරගන කොටියගේට ළඟට ගිල්ල තමයිම යුද්ධේ ජයග්‍රහණ කරේ. මේ කතා කරන බිමල්ලි ඉරවන්ස මන්ද සුළගින්. මුළු රටම සුනාමයක් බවට පත් කරලා. පරාජපක්ෂ ඔරු බලයට පත් කරලා මේ රට විනාසෙට පත් කර. ඕ චෝතනා කරවා. නු වරය තමයි මේ පිබස්ෙ මේ අරගලය පිඩිබ සහිටියගේ එක ගේ පෝතෙන් කෘතිෙන් රටටම පොත්පරලපු විමල් කියනවා ඇමරිගන් තනාපති තුමියලුමෙක් ප්‍රාවලිය පිළිබ සෙහිටේ මම ඇමරිගු තනාපති වරේයට ස්තුතිවන්වෙන ොකද මේ රටේ මිනිස්ස පෝලිංවල මියගයා හතනක්හදිලා. සමාහර තරුණයෝ මරාදැම්ම පෝලින් වල ගෑස් පෝලිින් වල ඩීසල් පෝල්ලින් නිල පොඩිල් අමයකුට කිරිපිත් පිටක් දෙන්න පුළුවන්කමක්තු නෙනෑ මේ රටේසිියල්ලමන. මේ තත්වයෙන් රට ගොඩදැම්මේ කවුරුත් භාරගතනෑ සජි ප්‍රේමිදාක් සමාත්‍ය අන්ඩු ාරගත්තයනෑ. අනුරකුමාර භාරගත්තනෑ. බාරරගන මේ අරජය ගෙනගයානන් ජනතාවගේ ප්‍රශ්න විසඳ වනන් මේ රටේ ප්‍රශ්න ඇතිවෙන්න. ඒනිස්සා මේ ුත්ද. ෞගේ දූෂත රාජපක්ෂ ආණ්ඩුව පෙරලදාන්ඩ උදෞකරනං ඇමරිකන් තානා පතිවරිය එතුමයට පොදු ජන විජය පෙරමුණේ ස්තුතියියාපි ප්‍රකාශ කරනවා මොකදද ජනතාව පෝලීන් වලන්න එනැතුව තමන්ගේයා වශ්‍යිතාව යන් සපුරාගන්නට වාතවරණැක් රට්ටේ නිර්මාණ වෙලාතියෙනවා. අපි නිතර කල්පනාගරඩෝන දේශපාලි කර මිනිස් වැඩියට කලාපිය බලවතා ඉන්දියාව. ඉන්දියාවත් එක්කා අපට චන්ඩිකං කතා කරලා ලෝකෙ පොලිස්කාරය රිකාව ඇමරිකා වත් එෙක්කා අපට චන්ඩිකන් කතා කරලා මේ ලෝකයේ අපට ඉදිරයට අන්නටම් පුළුවන් කමක් ලැබෙන්නේෙනෑ. මානශ්‍යව ආධාර පෞග්‍ය කාලයට ලබාදුන්නේ. ඉන්දියාව அමරිකාව ජාජවදධන මහත්තේ වරද්ධගත්තේ ඉන්දන් විරෝධී කඳූරකට ගේල්ලා පගිස්ත්‍රානයට ස් ්‍රායියට ගේෙල්ලා ඉන්දියන් විරෝධී කඳුරකට ගේල්ලා. අවස්සානේදදි පරිපපුටික දාලා ඉන්දයාාව ැවිල්ලා යුද්දේ නතර සිල් කොබෑැකඩුව වීරයන් ජ යද ්‍රහහි ලෙස විමල් රත් ජ විම රත් ම කක ුද්දද. අපි මෙරටේ කතා කරනකොටට දේශපාල මැනිවින්නා බෝධ කරගඩුවන. එකනිසා මේ අයිත්‍යහාසික මැදිනේ අපේ පළවෙනි යෝජනාවතමයි මේ මිනිී මරුවන් කම්කරු නායකන් ගාතනය කරපු මිනි මරුවන් අත්තඩංගුවට අරගෙන, අධි කරනයට ඉදිරිපත් කරන්න කියනෙ එක. පළමුුව ඒ කටකුත් අපි සියල්ලුම පොලිස් පතිතුමා ඇතු මේ රජය ඉල්ලා සිටුව එහෙම නොකරොත්. අපි දේවාලයක් දේවාලයක් ගාන ගිහිල්ල මේ මිනිමරු දේශ ද්‍රෝයින්ටේරයිවා අපට තියෙන්නේ. මිත්‍යාව පසුපස ගිහිල්ල හරි යුක්තිය ඉටු කරන්ඩ මේ මියම මේ ගිය කාම් කරු නායකයන්ගේ. අද මෙරටේ බරපදල, යෝජනාවන්තියනව රජයට ඉදිරිපත් කරන්න. අපි මේ කම්කරුදිනේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටනවා විශේෂයෙන්ම විදුලිබිල පාත හෙලන්න කටයුතු කරන්න ඒයේ පෙට්‍රල් ඩීසෙල් අඩුකර අපි සන්තෝසයි අපි ෂ්‍යන්ත වෙනවා ජනතාවට ජීවත්වෙන්ට අමාරුවයි විදුලිබිලේ විශේෂෙන් අඩු කරන්න වගේ විල්ලි මත්තමයි අපි රජට මතක් කර දෙන්නේ. මේරට බරාගත්ත විර්ුවන්ට නිග්‍රා කරන යුද ජයග්‍රහහි ජයග්‍රායි සෙම්පතින්ට නිග්‍රා කරන විමල් වීග්‍රවන්සල් වාහ මත් අඩංගුට අරගෙන ඒ සත්‍යතාවඇ අධිකරණයදෝ ඉදිරයේ ඔප්පු කරන ලෙස ඉල්ලා සිටිමින් කටයුතු කරනල සිල්ලා සිටියෙන්. මම මලින්ම සඳහන් කරනවා අද ලෝක කම්කරුදනයක් ඇතිකරගන් ඇති කරන්නට මේ ලෝකයේ සහසක් දස් ගනන් ජීවිත පූජා කරපු කම්කරුවන් මමුලින්ම සීපත් කරනවා ඒක්කම අපේ රටේ ජීවිත පූජාකරපු කම්කරුවොත්තින්නෝ. ඒ විශේෂයෙන්ම එක්දාශනමසේ අසුවට අසුනමේ සමයේදී. රජේ සේවකින් සේවය කිරීම වෙනුවෙන් හාර්සී විස්සක් ඝාතනය වුණ ඝාතනය කර ඒ ගාතන ලක්වෙච්ච රජේසේවකින්ගේ දූදරුවන් දෙමවපියන් ඒකම සබෝදර සහෝදරියන් හැමකිෙනෙක් ම මේ අවස්ථාාව සීපත් කරනවා මං ඔවුන්ට උපහාර කරනවා සමන්ගේ රැකියාව කිරමිවනයෙන් ඔවුන් ගාතනයට ලක්වින් පිළිබඳ ඒකම ඒ ගාතනයට ලක් කරපු දේශපාලන පක්ෂත් අද කම්කරුදනය සමරනවා. ඒ ගැන ම ඇත්තරම එකාතකින් සතුටන ොමකදඔවුන් ගාතන තත්වයෙන් ඉක්තලා ද කියන එක හොඩි ඉංඟයක් දෙනවාද කියන එකක් දකිනවා මකද කම්කරුට විරුද්ධෝ ගිහිල්ල කම්කරු ගාතනය කරල්ලා අදකම්කරු දිනය සමරණාවගේ කියන එක නැත්තන් ගැටලුවක් ඇතිවෙනවා. ඒ එ ගොහොම වෙතත් මම භිශේෂයෙන් රජී සේවක කැටියටත් මේ රට ඉන්න කම්කරුව කැටීටත් කම්කරුවන්ට ඇතිවී තිබෙන කැටලු කේවයක් පිළිබඳ තමනක් කතා කරනවා. විශේෂයෙන්ම අද රටේතිීන ආහාර විෂමතාවය හිතු වැරදි ආහාර සංස්කෘතිය නිසාත් විෂ ආහාරරවේ වැඩිපුර සමාජයතුල පැතිරීම නිසා රජේ සේවකිවූ විශාල ප්‍රමාණයක් බෝනෝන රෝගෝලිම් පෙලෙනවා. ඒ අයට සායනවලට යන්න සිද්ධ වෙනවා. ඒ සායනවලට යන ගන්නවුන්ට නිවාඩු ලබා ගන්න සිද්ධෙනවා සමහර අවස්ථාලය උන්ට ඩු ්‍රනිවා ඩුන් බාගන්න වෙනවා දමන්ගේ ශරීයට සෞඛ්‍ය වෙනුවෙන්. ඒනිසා මම හඩක්නගන්න කැමති රජේ සේවකයෙන් වෙනුවෙන් සෙනුසුරාජදිනේ වරුවක්වත් රෝහල්ලොලසායන පවත්තන ලෙස. ඒ එක් ම ජනද තිවරයාගේෙන් ඉල්ලා සිතින හොට විදාායක විශේෂ බලදරදිීනගෙනෙක් කැටියට ඕඩටේදත්තේ ඇතිකරන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිවරයා හර සනුසුරාධ උදේවරුව. සේවකින්ගේ සයනදිනය හැටියල රොහල්ලට ක්‍රියාත්මක නොවානම් එය රජයේ සේවකින්ට ඉමහත් පිටුහලක් ව තමන්ගේ රාජකාරී කරගෙන යාමට ඒක්කම මම තවදුරටත් ඉල්ලනවා දැනට පවතින පවත්වවගෙන යන බදුපති ප්‍රතිපත්තිය වැටුපටය ඒ ද ො ආර්තික අපි ේ න ය රට ගඩ න ම න දැ ගොට ේනවා නි ක්ෂ ප ලක්ෂකින් ජීවත්වයන හරි පාසයි ඇත්තම කියනවාන රජේසේක ටපෙන් ජීව ොටසක් ගත් ර ේ රුව ජීවත් දැ ත් රුව ජීවත් ය හේතුව ැ ල ම න්න්න ලිර ර ජ ේවක ඒනිසා මම ඉල්ලා සිටිනවා ජනාතිප තිීවරයාගේෙන් ඒ බද. ති ලක්ෂේ ට ක්ෂ දෙක දක්වා එහාටග නියන් ලෙසට ලක්ෂ දෙකත්ති නව සාමාන්‍යෙන් කීවිතයක් ගත කරන්න පුළුවන් එඒනිසා ලක්‍ෂ දෙකින් එහාට පමලක් බදු අය කරන්න කියලා ම ජනාාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. එසේ ඉල්ලමින් මේ රටේ සුහසක් කම්කරුවන්ට ජයගගහයි මවසක් නඟා කෙර දෙන්නට අපේ වක්ෂය අපි උත්සාහ කරනවා අනාගතයේදී කම්කරුවන්ගේ ආණ්ඩුවක් බී කරන්නට අපි අවස්සාාව එනතෙ ඔබ සමට සාර්ථක අනාගතයක් ගොඩිනැගේවය ප්‍රාර්ථනා කරමින් අපි මාධ්‍ය සකයන්ටද ස්තුති කරමින් මා නියලන ස්තුති. ලක්තිරණ පූර්තකට ඒ හාකිීර වටගෙනක කුමක්ක.